ජීවමාන යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසම සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේගේ කරුණාව, ප්‍රීතිය, සතුට, සමාධානය සමග දෙවියන් වහන්සේගේ සීලම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. ප්‍රමාන්තර පුණ්‍යවන්තගේ වචන දැස බලමු. යෙරමියා පළවෙනි පරිච්ඡේදයේ 19. ඔහු නුඹට විරුද්ධ යුද්ධ කරන්නෝය. නමුත් නුඹෙන් ජයගන්නට ඔවුන්ට බැරි වන්නෝය. මක්නිසාද නුඹ ගලවන්නට මම නුඹ සමග සිටිමි ස්වාමින් වහන්සේ කිනසේක. ආමෙන්. විමිට මාත්‍රයක් උදා ගනිමු. ස්වාමින් වහන්සේ ඔබ ගලවන පිණිස ඔබ සමග සිටිනවා. ස්වාමින් වහන්සේ ඔබ ගලවන පිණිස ඔබ සමග සිටිනවා කියන මාත්‍රාවට අපි බලමු. මේක අපි දකිනා මේක යෙරමියාට එදා ස්වාමීන් වහන්සේ කතා කළා. ඔව ශක්තිමත් කරපු ආකාරය, ඔව සේවයට කැඳවන විට, උට යම් සේවයක් බාර දෙන විට, නැත්නම් නායකත්වයක් යම් වගකීමක් බාර දෙන විට අපි දකිනා ඔහුට ඉතාම අමාරු කාර්තව්‍යයක් නැත්නම් සේවයක් තමයි ස්වාමින් වහන්සේට කරන්න දුන්නේ. අපි ඉහළ පද කියනකොට අපි දකිනවා මනුෂ්‍යයන්ගේ නපුරුකම, ඔවුන්ගේ දුෂ්ටකම් ගැන, ඔවුන්ගේ පිළිකුල්සහගත දේවල් ගැන මේ හැම දෙයක් ගැනම දෙවියන් වහන්සේට කතා කරලා තියෙනවා. දැන් මේ අය තමයි, මේ අයට තමයි සේවය කරන්න තියෙන්නේ. නපුරු අය, දුෂ්ට අය, ඔබ ඉහළ පද කියලා බලන්නට, ඒ වගේම ඉතාම රෞද්‍ර සෙනගක්, එයාට තමයි දැන් මේ සේවය කරන්න ස්වාමීන් වහන්සේ ජර්මාට කතා කරන්නේ. දැන් ස්වාමීන් වහන්සේ එසේ ඒ සෙනගගේ නපුරු ස්වභාවය ගැනත් ඔක්කොම තෙලිදරව් කළා. ස්වාමීන් වහන්සේ කියනවා ඔහු, ඒ කියන්නේ නපුරු සෙනග, ඔහු නුඹට විරුද්ධ යුද්ධ කරන්න ඕය. දැන් ඒ සෙනග ඔබ සේවය කරද්දී, නුඹ ඕන විතර කියලා සේවය කරනකොට ඒ සෙනග ඔබට විරුද්ධ යුද්ධ ප්‍රකාශ කරනවා, නැත්නම් යුද්ධ කරනවා, නැත්නම් සටන් කරනවා, නැත්නම් ඔබට නැගිටිනවා. ඒක මේ කතා කරන්නේ. ඒ කාලකට මේ යර්මයා යන්නේ නපුරුම සෙනගක් ළඟට යන්නේ. උතර ඒ සෙනගට සේවය කරන්න ගියාම සෙනගෙගෙන් එන ප්‍රතිචාරය තමයි මෙයාට විරුද්ධ යුද්ධ කරන, නැත්නම් මෙයාට යුද්ධ සටන් කරනවා. ඒක තමයි මේ දෙවනාසි දෙකක් කියන එක පැහැදිලිව. යුද්ධ කරන්න ඔය නමුත් නුඹෙන් ජයගන්නට ඔවුන්ට බැරි වන්නේ. අන්න ස්වාමින් වහන්සේ දෙන සාතිකය. ඔවුන් යුද්ධ කරනවා, ඔන්න අපරුකම් කරනවා, ඔන්න ඔබ හෙලා දකින, ඔන්න ඔබ පිළිකුල් කරනවා, ඔන්න ඔබ පා කරනවා, ඔන්න ඔබට හිරියන කරයි, ගොඩක් දේවල් කරයි. යුද්ධ කරනවා කියන්නේ හැම දේම එකට ලැතුවත් තියෙනවා. දැන් එක්කම ඔන්න ඔබට කරයි. හැබැයි ඔවුන් නුඹගෙන් ජය ගන්නේ නැ. මෙන්න ස්වාමීනාති දෙන සාතිකේ. ප්‍රමෝන්තින අද දවස ඔබ ඉන්නව තත්ත්ව කුමක්ද? ස්වාමීනාංශ ඔබව තෝරාගත්තේ මොනවටද? යම් කිසි සේවක නිරත වෙන්න. ඉතින් මේ සේවය කරන විට ඔබ සේවය කරන්න යන්නේ කාටද? ජර්මියාට කිව්වේ තාම නපුරු දුෂ්ට සෙනගක් ළඟ තමයි සේවය කරන්න උට අවස්ථාව ලැබිලා තියෙන්නේ. අපි ඔගේ ඉහළ පද කිරුණට පෙනෙන්නේ එහෙම තමයි. එහෙමනම් ප්‍රේමවත් ඉන්නේ අපිටත් ඉන්නේ ඒ වගේ. හිතන්න එපා සිද්ධාන්තයේ ගොඩක් අපිට මුණ ගැහි, හොඳ මිනිස්සු මුණ ගැහි නෑ. අපිටත් ඒ වගේම තමයි සේවය කරන්න තිබෙන්නේ. එතකොට අපි හිතනවා නම් ඔවුන්ගෙන යහපත් ප්‍රතිචාර, හොඳ දේවල් අපිට ලැබෙයි කියලා. නෑ, එහෙම ලැබෙන්නේ නෑ. ඒ නිසා යෙරමියාට දෙවන් වාසි කියන ඔවුන් නුඹට යුද්ධ කරයි. හැබැයි ඔවුන් නුඹෙන් ජයගන්නේ නැහැ. මෙන්න සහතිකේ. ඒ නිසා ඔබ කිසි විටක දෙවන් වාසිගේ සේවක නියලෙන්ට බය වෙන්න ඕන කමක් නැහැ. මිනිස්සු මට මොනවා කියයිද, මිනිස්සු මාව පිළිගන්නේද, මිනිස්සු මාව ප්‍රතික්ෂේප කරයිද, මොනවා මොන සටන් කරයිද, ඒක හිතන්න ඕන කමක් නැහැ. ඔබට දෙවන් වාසි මොනවද කියන්නේ? ඔබ සේවය කරන්න ගන්න බය වෙන්න දෙයක් නැහැ. ඕන මනුස්ස ඔබ බය නැත්නම් සෝමනාස ගැන කතා කරන්න බය වෙන්න දෙයක් නැහැ. එයා පිළිගත්තව නොගත්තව ඔබ ගැන හිතන්න ඕනකමක් නැහැ. මක්නිසාද ඔබගේ වගකීම තමයි ස්වාමින් වහන්සේගේ වැඩේ කරන එක. එපමණක් නෙවෙයි. එතන කියන ඕන් නුඹට යුද්ධ කරන, නමුත් ඕන් නුඹෙන් ජය ගන්නට යන්නේ නැහැ. මිනිස්සු බඩද නැගිටි. හැබැයි මිනිස්සු නුඹගෙන් ජය ගන්නට යන්නේ නැහැ. හේතුව මොකද්ද? මක්නිසාද නුඹ ගලවන්නට මම නුඹ සමග සිටීමේ ස්වාමින් වහන්සේ කියන එක. අන්න ඒක තමයි හේතුව. මොකද්ද? අපිය යව්ව දෙවියන් වහන්සේ අපිය තනි කරලා නැහැ. ආමෙන්. ස්වාමින් වහන්සේ අපි සමග ඉන්නවා කියලා මෙතන සාහතිකයක් දෙනවා, පොරොන්දුවක් දෙනවා. නුඹ ගලවන්ට ස්වාමින් වහන්සේ නුඹ සමග සිටින සේක. හලලුයා.
ඒනම් ඔබ තනියම නෙමෙයි මේ ගමන යන්නේ ඔබ තනියම නෙමෙයි යම් කිසි සේවක නියල ඉන්නේ ස්වාමින් වහන්සේ ඔබ සමග සිටිනවා ඒ නිසා ඔබ මිනිස්සු මොන අන්දිමක ඔබට යුද්ධ නැගිට්ටත් ඔබ බය වෙන්න එපා කැළඹෙන්න එපා ස්වාමින් වහන්සේගේ හස්තයේ කෙරේ තබා තිබුණා ඔබ ස්වාමින් වහන්සේගේ වැඩේ නම් ඔබ කරන්නේ ස්වාමින් වහන්සේ කියපු දේ නම් ඔබ කරන්නේ ඔබ ඒ ගැන දෙපාර තුන්පාර හිතේ තින්න එපා ඔබ සේවය කරන්නට හේතුව මෙතන කියලා මම නුඹ සමග ඉන්න නුඹ ගලවන පිණිස ඔබට විරුද්ධ කොච්චර මනුෂ්‍යාවත් කොච්චර යුද්ධ ප්‍රකාශ කළත් කොච්චර සටන් ඇලුනත් බය වෙන්න දෙයක් නැහැ ඕන් ජය ගන්න යන්නේ නැහැ ඔබගෙන් හේතුව ස්වාමිනා ඔබ සමග ඉන්නවා ඔබ ගලවන පිණිස ඒ කියන්නේ ඔබ හැම අතින්ම සෑම දෙයකින්ම නපුරේ මලපතෙන් සතුරාගේ ඒ සිළු උපක්‍රම වලින් උපද්‍රව්‍යෙන් ඒ හැම දෙයකින්ම උන් වහන්සේ ඔබව අනිවාර්යයෙන්ම ගලවනවාමයි එනිසා ඔබගේ ජීවිත ගමනේදී ඔබ පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ ඔබ තනියම මේ ගමන යනවා නොවේ ස්වාමින් වහන්සේ ඔබ සමග සිටින මාගේ ප්‍රේමවන්ත දේව දරුවනි එනිසා දුකින් කනස්සල්ලෙන් අඬමින් වේදනාවෙන් මේ ගමන යන්න එපා ඔබ ස්වාමින් වහන්සේගේ වචනේ කියලා කරුණට ගන ශක්තිමත් වෙලා ධෛර්යමත් වෙලා ඔබ අද දවසේ අලුත් ජීවිතයක් අලුත් ගමනක් සමනසක ආරම්භ කරලා උන් වහන්සේගේ සේවය ඔබ හැකිපමණින් කරන්න දෙවියන් වහන්සේ ඔබ අනිවාර්යෙන් ගලවන උන් වහන්සේ ඔබ සමග සිටිනා මේ වචනෙන් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සියක්වා ප්‍රේමවන්ත දෙවි පියාණනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා ස්තුති මේ අනර්ග වචන නිසා ස්තුති මේ වචනේ කවුරුන මේ මනුෂ්‍යගේ ජීවිත සම්පූර්ණම ශක්තිමත් කරමින් ධෛර්යමත් කරමින් ස්වාමිනී ඔවුන් මොනාරි සේවයක් ඔබ නිසා කරනවා නම් ඒ සේවය කරන්ට උන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය දෙමින් උන්ට ආශිර්වාදම කරන්ට විලනේස් සංසගේ නාමයෙන් ආමේන්.